හෙලෝ ගයිස් හැමෝටම සුබ දවසක් අද අපි බතල වලින් පුඩිමක් හදමු බතල ග්‍රෑම් 500ක් කුරුණු කැබැල්ලක් එන්සල් ස්වල්පයක් අමතරව ලුණු තේ හැන්දක් බිත්තර 6ක් සීන් ග්‍රෑම් 200ක් පළතුරු කෑලි අවශ්‍ය ප්‍රමාණයට දියලි මිදි අවශ්‍ය ප්‍රමාණයට පොල් ගෙඩියෙන් භාගයක් පාගත් බතල වලට කුරුටු කෑල්ලයි එන්සල් ස්වල්පයයි ලුණු ටිකයි දාගන්න. අපි මේකට මුඩිකුත් වහගමු. උතොර බතල තැම්බෙන ටැග් ගාලා ඉක්මනට. දැන් මේක අතින් පොඩි වෙන ගානට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක බාගමු. අපි මේකෙන් කුරුඳු පොත්ත අයින් කරගමු. මොකද කුරුඳු බ්ලෙන්ඩර් වෙනකොට අමුතු රසයක් එනවා. ඒක නිසා කුරුඳු පොත්ත අයින් කරගමු. එනසල් ටික තියෙන්න. දැන් අපි පොල් ටික බ්ලෙන්ඩර් කරගෙන ඉමු. ඒකට අඳු කෝප්ප එකහමාරක වතුර දාන්න. දැන් අපි තඹගත්තු බතල ටික බ්ලෙන්ඩරේට දාගන්නවා. ගත්තු පොල් කිරි ටික අතල ගාන්න තියෙන්න ඕනේ. මේකත් අපි බ්ලෙන්ඩර් කරගමු. දැන් අපි මේකට සීන් ටික දාගෙන බීට් කරගමු. අපි බිත්තර ටික ගහගමු. එක එක වෙන වෙනම ගහගන්න නරක කියලා තිබ්බොත් අපත යනවනේ ඒක නිසා. විනාඩි දෙකක් විතර හොඳට බීට් කරගන්න. බීට් කරගන්න බිත්තර ටික බතල මිශ්‍රණයට දාලා නැවත අපි කලවම් කරගමු. දැන් අපි මේකට වීලි මිදි අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. මම ටිකක් දාගත්තා. ඔයාලා කැමති විදිහට දාගන්න. මේකටම දාගන්න පළතුරු කෑල් ටිකකුත්. කැපෙනකොට ලස්සනට තියෙනවා. ඒකත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ පොඩ්ඩක් කලවම් කරගන්න. දහයක් විතර ප්‍රීහීට් කරගන්න.
දැන් අවන් එක ලෑස්ති. අපි දැන් පුඩි මිශ්‍රණය දාමු මේක. සතුරු කෝප්ප එකම අරකුත් දාන්න මේකට. සංසක 150න් මිනිත්තු 40ක් පමණ බ්‍රේක් කරගමු. දැන් පුඩිම බේක් වෙලා තියෙන හොඳට. දැන් මේක අපි අවන් එකෙන් එළියට ගමු. පුඩිම කාමර උෂ්ණත්වය දාවට පස්සේ ෆ්‍රිජ් එකට දාගමු. ඉතට බෝල් වෙන පස්සේ අපිට මේක සර්ව් කරන්න පුළුවන්.